තන්තර ූල්‍ය අරමුදලේ ආධාරයෙන් පමණක් ශ්‍ර ලංකාව ගොඩ ගන්න පුලුවන් කමක් නෑ. ජන්තයන්තර මූලයා අරමුදල ඒ සඳහත්තිබෙන මිනු ගඩ්ඩක් පමයි. එහනම් ජාත්‍යන්ත මූලි අරමුදරට ශ්‍ර ලංකාව ගොඩ ගැනීම සඳ අවශ්‍ය කරන සම්පූර්ණ ආධාරෝපකාර ලබා දෙන්න කෙසේත්ම පුළුවන් කමක් නෑ. එන ජාත්‍යන්තර මූල අර දල නිතරම බලන්නේ ලෝකෙ රටවල් වැරදිවිදියේ පාරක යනවනං හරි පාරට ගන්න එකන්නේ ලෝකෙ රටවල් විනාශ වෙන වනං, අය සහ වැෑ නිසියාකාරෝ පාලනි වෙන්න ඇත්ත ඒවා නිසියාකාරව සකස් කරගෙන කටයුතු කිරීමයි ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදල ලබා දෙන්න ප්‍රධානම ගමම් මාර්ගය. ඒ ගමම් මාර්ගය කටයුතු කරන ගමන් අපිට තිබෙනවා ජාත්‍යන්තරයේ සමුග ක්‍රිය කරන්න. අපිට තිබෙනවා යුරෝපය සමක්‍රා කරන්න අපිට තිබෙනවා ඉන්දියාව සමුග ක්‍රිය කරන්න අපි තිබවා ජාත්‍යන්තර සමග රග කරන්න. ඉතියේ සඳ අවශ්‍ය කරන මිනුන් දණඩක් පමණයි ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදල අපිට සඳහා ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ජයිකා ජපන් ආධාරය යටය තිබෙනවා අපිට කොේට් ආධාර යටය තිබෙනේවා යුරෝපී ආධාර සියල්ලක් ලබාගත යුතුව තිබෙනවා. එහෙම ලබාගෙන අපි ලෝකයේ සමඟ තර කළ යුතුයි කෙනෙ එකයි මට ප්‍රකාශ කරන්න තිබන්නේ එම නැතුව කි කිසිම බලවතෙක් ශ්‍රී ලංකාව විනාශ කිරීම සහ දෙන ඕනෑම යෝජනාවක් එවැනි යෝජනා දිරිපත් වෙන්නෙත් නෑ ඉදිරිපත් වනත් එ ක්‍රියාත්මක වෙන්නෙත් නෑ ප්‍රතික්ෂේප කිරීමට පාලකයන්ට ශක්තිය තිබීතුයි. ඒ සඳහා ශක්තිය ජතිපති න ිකරසිග මතිව මැතුම සතුව තිබෙන බව මට බයනතුව ප්‍රකාශ කරන්න පුළුවන්. විශේෂෙන්ග අපි මතක තපාගතයතුයි සියලු නය හිමිකරුවන් සහ සියලු ආධාර දෙන්න කණ්ඩායම් එකට වාඩි වෙලා කතා කරන්න තිබෙනව තිබෙන අය ප්‍රමාණයන් ඒව නැවත ගෙවන. ආකාරයන් එ නිදහස් කරගැනීමට හැකි අයකුමක් ද කියනක. ඒවගේම ඊළඟ අපේ වසර විසි පහග ඉලක්ඒ සම්පූර්ණ කරගැනීම සඳහා අවශ්‍ය කරන අධාරූපකාරජ්්‍යයන වෙනම සාකච්ඡා ක ලිතු තිබෙනවා. ඒ ගැඹුරු සාකච්ඡක් එය ශක්තිමත් සාකච්ඡාවක් වීතුයි ඒ ශ්‍රී ලංකාව ලෝකී ඉදිරියේ නැකිටින සාකච්ඡාවක් වීතුයි. සඳහා ජාතිීපති ර ික්‍රුමිමැතුමාම කටයුතු කරමින් සිට්නවා කිය පාශාරන කමැති. ඉතාම බැදගත් කිසි කෙනෙකු මෙතනින් ඉවත් කරගන්න රජය උත්සාහ කරන්න විශේෂෙන් ජනාතිීපත්තුමායි සඳහා උත්සා කරන්න අපිට බැන්නත් අපිට දොස්කිව්ුවත් අපි වේචනය කළත් රටේ ජාතික ප්‍රතිපත්තිය සඳහා සියලු දේශපාලන පක්ෂවල වටින අදහස් රජයට ලබාදීවුතුව තිබෙන. එක රජයට ලබාදන උදව්වක් නෙමේ. ජාතික එකඟතාවයට පැමිණන කාරණ ජාතික වශේන්ති වෙන දේශපාලන පක්ෂෝල සියලු දෙනාවා ඉතිකරුවන්. එතකට යින් පැනල යන කවරුව ඉන්නවනං. ඒකන්නේ මේ රටේ තරුණ පරම්පරාවට අනාගතයක් හදනකින් පැනලෑෑම සඳහා ක්‍රියා කිරීමක්. විශේෂයෙන් රජයක් වෙනස් වුනත්. රජ මාරුණත් ඇමතිවරු හිටියත් ඇමතිවරු වෙනස්වුනත් වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය කරල තිබෙනවා. හෙම උුණොත් අපිට ජාත්‍යන්තරයේ ජයගන්න පුළුවක්කම තිබෙනවා. අප අසමග වුණනොත් අපි බෙදු නොත් අපි කැඩු නොත් අපි වැටි. ඉනිසා අපි බෙදෙන් නැතුව අපි කැඩෙන් නැතුව අපි වැටෙ නැතුව අපි නැකිටින්න ඕන කියන එකයි ශ්‍රීලාංකික පුරුවස්යන් හැටියට ්‍රා කළතු යුගයක් බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමති. මහිතනා මුළුමහත් රටක් බංකොලොච්චියල ප්‍රකාශයට පච් කරහම රටේතිබුණු ්‍යාපාරිකයන් සියලු දෙෙනනා පහලට ඇල දැම්ම. උදාහරය කිෙට ගත්තා මේ ංකොලොච් කියපු ප්‍රකාශය නිසා දවස් හැටක් කෙමනත්තන් දවස්ස අනුව කෙමනැතන් දවසක සියසුවක් අවුරුද්දක් එල්සවල දීපු පහසුකක් ශ්‍රී ලංකාවට අහිමි වුණනා ශ්‍රී ලංකාවය ආනයන අපනෑනකරුවන් සියලු දෙනාම ඇදල බිමට දැම්වා. එතකොට මෙහෙම බිමට දැම්ම හම රටක් බංකුලොත් කරාට පස්සේ එතනින් එහාට වැටෙන්න තැක් නෑ. වාසනාවට ශ්‍රී ලංකාවේ ගහකොල්ල තිබෙන නිසා. අනෙකුත් අත්‍යවශ්‍ය ගම්මට්ට මේ තිබෙන පෝෂණය නිසා යම් ආරක්ෂාවක් සුරක්ෂිත වෙලා තිබෙනවා. ඒ සඳහ ජනතිපති අනනිල් වික්‍රම සිිකමැතුවා විශේෂ කමිටුවක් පට කරල තිබෙනවා. කමිතුුව තුල සොයාබැලිම් විශේෂපශයෙන් කටුතු කරමින් ඉන්නවා. මේ මන්ධ පෝෂණය නැතිකිරීම සඳහා රජය ගතයතු ප්‍රධාන පීවර තමයි ඩොලරය ක්‍රමක්්‍රමය පහලට රගෙනීම. එතකොට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පහලට ඉබේම ගමන්කිරීම සිදුවෙනු. දැ ඒ කටයුක්ත සිදුකරන අතරේ ශ්‍රී ලාංකික පාසැල් දරුවන් ලක්ෂ හතලිස් පහත් තුළ. යම් ප්‍රමාණකට මේ මූනට මේ ප්‍රශ්නයට මූුණ දෙන්න දරිදිත්‍රාවෙන් පෙලෙන පවුල් ආරක්ෂා කිරීම සඳ සුවිශේෂ වැඩපිළි වෙලත් ජනාතිපත්තිය අනිල් වික්‍රම සික ඇැතතුමා කටයුතු කරමින් සිටිනවා විශේෂයෙන් දෙසැම්බර් මාසයන අයවයින් තවත් විශේෂ ආරක්ෂාවක් ළමා පරපුර වෙනුවෙන් ක්‍රාත්ම කිරීමටුතු කරමින් .